හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් ඉදිරියට ගෙවන්න වයස අවුරුදු 12ක දරුවෙක් ලෝකය වෙනස් කිරීමට ගත් ප්‍රයත්නයක් පිළිබඳව කතාවක් මෙතුලින් කියවෙන්නේ ගුරුවරයෙකුගේ උපදේශයක් නිසා දිරිමත් වූ ට්‍රේවෝ නම් ළමයා නිවසක් නැති පුද්ගලයෙකුට නැවතීමට තම නිවසේ ගරාජය ලබා දෙනවා ඔහුගේ සැලසුම නොදත් මව දවසක් තම ගරාජය තුල තමන්ගේ වාහනය සාදමින් සිටින මේ අමුත්තාව දකිනවා තුවක්කුව ඔහු දෙසට එල්ල කරමින් ඇය ඔහුගෙන් ප්‍රශ්න කරන්නට ඌවා තමන් සාර්ථකව ඇගේ රථය අලුත් වැඩියා කිරීමට සමත් වූ බව පෙන්වන ඔහු ට්‍රේවෝ තමන්ට දැක් වූ කාරුණික බව පිළිබඳව පැහැදිලි කරන්නටද ඌවා මා කරන්නේ එය ඉදිරියට ගෙවීමයි යනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කරමින් කිතු සමිදානෝ සිය ගෝලයින් සමග අවසන් වරට පැවත් වූ සංවාදය තුලදී ගෝලයින් හට ප්‍රේරණය කරන්නට ඇත්තේ මෙම පාඩමම විය හැකි තමන් තුල ඔවුන් කෙරෙහි තිබූ ප්‍රේමේ සම්පූර්ණ ප්‍රමාණය පෙන්වීමට එතුමන්ට අවශ්‍ය වූවා එබැවින් ඔවුන් එක්වගත් අවසාන භෝජනයට පෙර සමිදානෝ ඉනවටා රෙදිකඩක් බැඳගෙන සිය ගෝලයින්ගේ පාද සේදීමට පටන් ගත්තා පාද සේදීම කළේ වහලුන් පමණක් වූ බැවින් සියල්ලෝම මවිතයට පත් වූවා එය සේවක ස්වභාවය පෙන්වන ක්‍රියාවක් වූ අතර එමගින් කිතුතුමන්ගේ කැපකිරීම වේදනා විඳීම සහ කුරුසිය මත නින්දාවට පත්වීම පිළිබඳව සංකේතයක්ද හුවා දැක්වුවා එතුමන් තම ගෝලයින්ගෙන් කළ ඉල්ලීම වූයේ යොහාන් 13:14 අනුව ඉඳින් ස්වාමීද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය වෙනත් විදිහකට දැක්වුවහොත් ඉදිරියට ගෙවිය යුතුය මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි 15 පදයට අනුව කිතුතුමන් තුලින් දෙවිඳුන් අපට දැක් වූ අමිල ප්‍රේමය අප අන් අයට දැක්වුවහොත් ලෝකය කොපමණ වෙනස් වනු ඇද්දයි සිතාගත හැකිද ප්‍රේමය දැන ගැනීමට හදවත කිතුතුමන් වෙත විවර කරන්න ප්‍රේමය පෙන්වීමට හදවත අන් අය වෙත විවර කරන්න